හයි ගයිස් ඉතින් ඔන්න කාලකට පස්සේ කියන වීඩියෝ එක ඉතින් ඔන්න මාව දැන් අමතකලා ඇත්තේ සජි ගේමින් කියන නම දැන් කට්ටියට අමතකලා ඇත්තේ ඉතින් මම මාස ගානකින් තව වීඩියෝ එකක් දාන්නේ ඉතින් ඔන්න දැන් ආයි ගැම්මට YouTube පටන් ගමු ඔන්න අපේ OB44 අප්ඩේට් එකෙන් සුපිරියක් කියලා දිනු මේ තමයි ගොඩාක් දේවල් වෙනස් වෙලා දිනු අපි ඒකන තමයි දැන් අද කතා කරන්නේ ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ ඩෝ නෝ ඩිස්ටර්බ් කියලා එකක් කියලා දිනවා සෙන්සිටිව් වැඩි වෙලා තියෙනවා ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ ලෙවල් අප් රිවර්ඩ් ඔය හැම දෙයක්ම අත කතා කරනවා ඒක හින්දා අනිවාර්යෙන් වීඩියෝ එකට යන්න කලින් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් කෙනෙක් ඉනවන නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඕන්න ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ අපේ ලෙවල් අප් ඒ කියන්නේ අපි දැන් ලෙවල් අප් වෙනවනේ 80ට 90ට. ඉතින් එහෙම අප් වුණාට පස්සේ අපිට රිවර්ඩ් වගේක් දෙනවා ගේම් එකෙන්. ඉතින් ඕන්න දැන් අපි ප්‍රොෆයිල් එකට ටච් කරාට පස්සේ ඔතන දිනවා අපි දැන් මගේ දිනන ලෙවල් 79. ඉතින් ලෙවල් 79 කියන තැන තියෙනවා gift box එකක්. අපි එතනට ටච් කරාට පස්සේ අපිට වෙන්නන ලෙවල් 80ට ගියාට පස්සේ ඇවට එකක් හම්බෙනවලු. ඊට පස්සේ ලෙවල් 90ට ගියාට පස්සේ බෝල් එකක්. ඊට පස්සේ ලෙවල් 100 අම්බෝ ඒක නම් කීනියක් තමයි. ඒ ලෙවල් 100ට ගියාට පස්සේ ඉමෝට් එකක්. ඉතින් ඔන්නඔහම අපේ ලෙවල් අප් රිවර්ඩ් එක හම්බෙනවා. ඒ කියන්නේ අපි ලෙවල් එක අප් වෙන්න අපිට ගේම් එකෙන් රිවර්ඩ් දෙනවා. ටැග් එකක්. ඒ කියන්නේ නිකන් gift එකක් වගේ. ඉතින් අපි එහෙම ලෙවල් එක ඒ කියන්නේ ලෙවල් එක අප් වෙද්දී අපිට දෙන රිවර්ඩ් එක නැත්තම් gift එක අපිට ඔන්නඔහම දැන් බලා ගන්න පුළුවන් මේ අප්ඩේට් එකෙන්. ඕක සුපිරියක් තමයි. ඉතින් තවත් ඒවා තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ඕන්න ඉතින් මේ පාර අප්ඩේට් එකෙන් අපේ එලයිට් පාස් ඒ කියන්නේ බූය පාස් නෙවෙයි ඊට කලින් ආපු එලයිට් පාස් නුත් පෙන්නනවා. දැන් අපේ එලයිට් පාස් පහක් පෙන්වනවා. ඉතින් ගැම්මක් තමයි. මොකද පර්ණ ප්ලේස්ලා විතරයි මේක දන්නේ එලයිට් පාස්. අර අලුතෙන් ආපු කට්ටිය දන්නේ නැහැ මොනවද මේ එලයිට් පාස් කියන්නේ කියලා. ඉතින් එලයිට් පාස් කියන්නේ බූය පාස් වලට කලින් ආපු එක. ඒ කියන්නේ ඉස්සර ඉඳලම ආව එලයිට් පාස්. ඉතින් එලයිට් පාස් තමයි ඔය තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක නම් සිරාටම පට්ට මෙහෙම පෙන්නපු එක. මොකද පර්ණ ප්ලේස්ලා විතරයි මේක දන්නේ. අලුත් ප්ලේස්ලා දන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ ඊළඟ දේ තමයි ඔන්න අපිට අලුතෙන් කිට් වගේක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ස්ටෝ එකට ස්ටෝ එකේ ෆැෂන් එකේ ඔන්න තියෙනවා මචං බණ්ඩල් වගේක්. ඉතින් මේ පාර අප්ඩේට් එකෙන් පස්සේ තමයි ওই බණ්ඩල් ටික ආවේ. සාමාන්‍යයෙන් 10ක් වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ආ ගන්න සෙට් එක ගන්න මෙතන පර්ණ බණ්ඩල් වගේකුත් තියෙනවා. ඉතින් ওই බණ්ඩල් පොඩ්ඩක් පර්ණයි. ඉතින් පර්ණේ වෝ ඉතින් දැන් ගන්න පුළුවන්. ඉතින් ගන්නවනේ දැන් පර්ණ දේවල් රිටර්න් වෙනවා. චාටර් වීගෙන යන්නේ. ඉතින් එහෙම එකේ ආයෙ රිටර්න් කරලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් අලුතෙන් කිට් වගේකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගන්න සෙට් එක ගන්න ජෙම් අම්බෝ එක ගණන්නේ 900 ගාන 1499 ඔහොම තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟ දේ තමයි අපේ මැජික් කියුබ්. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා මැජික් කියුබ් කියන්නේ මොනවද කියලා. ඉතින් ඔන්න මැජික් කියුබ් වලට මේ පාර අප්ඩේට් එකෙන් සුපිරිම සුපිරි කිට් ටිකක් බස්සලා දෙනවා. ඉතින් අලුත් මේකුව ටිකක්. ඉතින් ගන්න කට්ටියට මේක ගන්න පුළුවන්. මොකද වාසි මේ සිරාට මේක පට්ට වාසියක්. ඉතින් ගන්න සෙට් එකට ගන්න පුළුවන්. අලුතෙන්ම ආපු බණ්ඩල් වගේක් තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟ දේ තමයි ඔයාලා කවුරුත් දන්නවා FF token. ඉතින් FF token වලින් ඔන්න අලුතෙන් සුපිරි වැඩක් ගන්න පුළුවන්. ඒ තමයි කස්ටම් කාඩ්. ඉතින් මම ගාව තිබ්බ මචං 1000 ගාණක්. මම කස්ටම් කාඩ් ගත්තා. මම ඔයාලට අන්තිමට පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔය FF token වලින් කස්ටම් කාඩ් ගන්න පුළුවන්. මම කස්ටම් කාඩ් 40 ගාණක් ගත්තා. 41 ද කොහෙද ගැම්මක් තා මචං. මම එකපාර ගත්තම රෙකෝඩ් කරගන්නත් අමතක වුණා. ඔන්න මැජික් කියුබ් කෑලි ගන්නත් පුළුවන්. ඉතින් මේ පාර FF token වලට exchange කරන්න දියලා තියෙනවා. ඒවා කලින් එහෙම තිබ්බේ නෑ. ඉතින් ඒකත් පට්ටම් වාසියක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් කස්ටම් කාඩ් නම් වටිනවා. මොකද කස්ටම් කාඩ් 40ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉතින් කස්ටම් කාඩ් 40ක් මම එක්ස්චේන්ජ් කරගත්තා එකෙන්. ඔන්න ඉතින් membership ගැන කතා කරන්නම් දැන්. මොකද membership වලට කලින් මම පෙන්නනම් මම ගත්ත කස්ටම් කාඩ් 41. ඔන්න දිනවා මචං ඒ කස්ටම් කාඩ් 41. ඉතින් දැන් membership ගැන කතා කරමු. ඔන්න membership වල ලොකු කතා භාග ගියා මොනවද වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඔන්න membership වලට අලුතෙන් ඇවිල්ලා තියෙනවා මචං weekly අපි weekly යගේ මල්ලි එහෙම කියමු. මොකද weekly light එක. ඒ කියන්නේ weekly එකට වඩා පොඩි එක. ඒ කියන්නේ මන්ත්ලි එක. ඊට පස්සේ ඊට කලින් තිබ්බේ මොකද්ද මේ නෑ එකටම තිබ්බේ VIP. ඊට පස්සේ මන්ත්ලි, ඊට පස්සේ වීක්ලි, ඊට පස්සේ ඔන්න වීක්ලි ලයිට් එක. ඉතින් මේ වීක්ලි ලයිට් කෙනකින් මොකද වෙන්නේ? ඉතින් ගොඩක් කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නක්. ඉතින් මම අද විස්තර කරලා දෙන්නම්. ඉතින් වීක්ලි ලයිට් එක මචං අපේ අපිට ID තාම දාන්න ඇවිල්ලා නැහැ. ඒකත් ඒ සමහර විට තාම ID දාන්න බෑ වීක්ලි ලයිට් එක. ඉතින් ඒකෙන් හම්බෙන රිවර්ට් ටික් කියන්නම් මම. ඉතින් මෙතන ඒ කියන්නේ ගේම් එකේ පෙන්නන 150ක් කියලා තමයි. හැබැයි පෙන්නන දැන් මේක ඩොලර්ස් වලින් පෙන්නන iPhone එක නිසා මම වීක්ලි ලයිට් එකෙන් වෙන දේ කියන්නම් කෙටියෙන්. ඒකෙන් හම්බෙනවා ජෙම් 90ක්. ඒ කියන්නේ ඔක්කොම 90යි හම්බෙන්නේ. ඉතින් ඊට කලින් මතක් කරන ඕන වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. වීක්ලි ලයිට් එක දාපු ගමන් ජෙම් 20ක් හම්බෙනවා. මම ඕකට පැහැදිලි කරන්නම්. ඒකට මම මේ ටික කියාගෙන යනවා. ඊට පස්සේ වීක්ලි membership එකෙන් දාපු ගමන් හම්බෙනවා ජෙම් 200ක්. ඊට පස්සේ දවස් 7ක් යනකම් දවසට 35 ගානේ හම්බෙනවා. ඒ කියන්නේ දාපු ගමන් 200ක් හම්බෙනවා එවෙලෙම. ඒ කියන්නේ වීක්ලි 5ක් දැම්මොත් 205ක් හම්බෙනවා. ඉතින් වීක්ලියක් දැම්මොත් එවෙලෙම 200ක් හම්බෙනවා. ඊට පස්සේ 35වා 7ක් හම්බෙනවා දවස ගානේ. ඒ කියන්නේ 200ක් යනවා ජෙම්. ඊට පස්සේ ඩයමන්ඩ් 35 ගානේ දවස් 7ක් අපිට හම්බෙනවා ජෙම්. ඒ කියන්නේ දවසට 35යි, අද 35යි, හෙටත් 35යි, අනිද්දා 35යි. ඔහොමම දවස් 7ක් හම්බෙනවා වීක්ලි membership එකෙන්. ඊට පස්සේ මන්ත්ලිය කියනවා. මන්ත්ලිය දාපු ගමන් හම්බෙනවා ජෙම් 1000ක්. ඊට පස්සේ
තව හම්බෙනවා මචං ජිම් 1500ක් හම්බෙනවා දවසට 50 ගාන. ඒ කියන්නේ දවස් 30ක්. ඒ කියන්නේ දැන් මන්ත්ලි membership එකක් දැම්මොත් ඔයා දැන් දාපු ගමන් හම්බෙනවා ජිම් 1000ක්. ඊට පස්සේ දවස් 30ක් යනහන් ඉස්සරහට දවස් 30ක් යනකම් දවසට 50 ගාන හම්බෙනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවනේ. ඒ කියන්නේ අද මම මේ මන්ත්ලි membership එකක් දැම්මොත් මට දැන් 1000ක් හම්බෙනවා එවෙලෙම. ඒ කියන්නේ දෙකක් දැම්මොත් 2000ක් හම්බෙනවා. එහෙමයි වෙන්නේ. දැන් 1000ක් හම්බෙලා 50 ගානේ දවස් 30ක් හම්බෙනවා ඉස්සරහට. ඒක ඉතින් වටිනවා. ඉතින් දැන් මම මෙන්න මෙහෙම කියන්නම් මචං තේරෙන්නේ නැති set එකට. කියන්නේ මචං මෙන්න මෙහෙමයි වෙන්නේ. ඔන්න තේරෙන්නේ නැති set එකට කියන්නේ හොඳට අහගන්න තේරෙන විදිහට කියන්නම්. අලුතෙන් ආපු membership එක තමයි weekly light එක. ඉතින් weekly light එකෙන් ඔක්කොම හම්බෙනවා gem. ඔක්කොම gem හම්බෙනවා 90ක්. දාපු ගමන් 200ක් හම්බෙනවා. Sorry 200ක් නෙවෙයි. මේ 20ක් හම්බෙනවා. ඉතුරු 70 හම්බෙන්නේ දවස් 7ක් ඇතුළත දවසට 10 ගානේ. ඊට පස්සේ weekly එකෙන් මේ ඔක්කොම හම්බෙනවා gem 445ක්. දාපු ගමන් 200ක් හම්බෙනවා. ඊට පස්සේ ඉතුරු 245 හම්බෙන්නේ දවසට, ඒ කියන්නේ දවස් 7කට බෙදලා, ඒ කියන්නේ දවස් 7කින් තමයි, ඒ කියන්නේ දවස් 7ක් ඇතුළත ඉතුරු ටික හම්බෙනවා. ඊට පස්සේ monthly membership එකෙන් දාපු ගමන් හම්බෙනවා මචං gem 1000ක්. ඔක්කොම හම්බෙනවා gem 2500ක්. ඒ කියන්නේ ඔක්කොම gem 2500ක් හම්බෙනවා. ඒකෙන් 1000ක් එවෙලම හම්බෙනවා. ඊට පස්සේ ඉතුරු 2500 නෙවෙයි, ඉතුරු 1500 හම්බෙන්නේ දවස් 30ක් ඇතුළත දවසට 50 ගානේ. ඔන්න ඔහමයි මචං සීන් එක. ඉතින් මම හිතනවා කට්ටියට තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් මගේ WhatsApp නම්බරේ description එකේ තියෙනවා. ඒකට message එකක් දාන්න මම කියලා දෙන්නම්. එහෙම ලොකු ගම් නෑ මගේ. ඉතින් ඔන්න ඊළඟ විශේෂ දේ තමයි මචං sensitive. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා දැන් මෙච්චර කාලෙකට තිබ්බ sensitive 100. හැම එකකටම තිබ්බ 100. ඔන්න මචං දැන් ඒක දෙගුණ කරලා දැන් තියෙනවා 200ක්. ඒ කියන්නේ general එක තියෙනවා 100ක් නෙවෙයි 200ක්. කොහමද එතකොට ඕක වැඩි කරලා මූමන්ට් දාලා ගහක් දෙන ෆීලින් එක? දැන් ඔය ෆෝන් තියෙනවා Samsung J1 සෙල්ලම් කරන කට්ටිය, Vivo Y1s ඔය වගේ පොඩි ෆෝන් සෙල්ලම් කරන කට්ටිය මචන් DPI හදලා ගහන්න අමාරුයි. ඒකින් ද එයාලට කිසි මූමන්ට් එකක් නැහැ. ඉතින් ඒ වගේ කට්ටියට මේක වටිනවා. මොකද ජෙනරල්, ඒ කියන්නේ ජෙනරල් එක වැඩි කරන්නත් පුළුවන්, සේන වැඩි කරන්න පුළුවන්නේ. දැන් ඉස්සර 100ට දාන්න පුළුවන් එක දැන් කීයද? 100ට 200ක්. එතකොට ඩබල් කරලා. ඒක නම් මචන් හොඳයි. මොකද ලෝ ඩිවයිස් තියෙන කට්ටියට සෙන්සිටිව් වැඩි කරගන්න පුළුවන් මේ සීන් එකින් ද. සිරාට මේක නම් පට්ට මචං. මේක වටිනවා කියලා හිතන කට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේක නම් සුපිරියක් තමයි කියලා. ඔන්න මගේ යාළුවනේ, ඔයාලා TikTok හදන කෙනෙක්ද? YouTube වීඩියෝ හදන කෙනෙක්ද? ඊට පස්සේ live දෙන කෙනෙක්ද? live දෙන කෙනෙක්ට නම් අදාළ නැහැ. TikTok හදන කෙනෙක් නම් වීඩියෝ එක එක වීඩියෝ කන්ටෙන්ට් හදන කෙනෙක් නම් ඔන්න වටිනම මේ කට්ටියල තියෙන ඒ තමයි do not disturb. ඒ කියන්නේ අපිට රික්වෙස්ට් දාන ඒවා බ්ලොක් කරනවා. ඉතින් ඒක නම් මචං පට්ට වටිනවා. හිතන්නකෝ මෙහෙම දැන් අපි වීඩියෝ එකක් හදනවා, ලොබි ඉඳගෙන වීඩියෝ එකක් හදනවා. ටීම් එක හෝ වේවා නැත්නම් තනියෙන් ලොබියේ ටීම් එක නැතුව ලොබිය හරි වේවා, අපි ඔන්න ඔතනින් මචං ඩෝ නෝ ඩිස්ටර්බ් කියන එක දැම්මොත් එහෙම අපිට කාටවත් රික්වෙස්ට් දාන්න බෑ. ඒක නම් මචං සිරාට මේ පාර අප්ඩේට් එකෙන් මට නම් දැනෙච්චම දේ ඒක තමයි. මොකද මට YouTube වීඩියෝ එකක් හදන්න බෑ ඉස්සර රික්වෙස්ට් දානවා. මම ඉතින් රිජෙක්ට් කර කර ඉන්නා. ඉතින් මට එපා වෙනවා. දැන් එහෙම එකක් නෑ. දැන් ඉතින් ඔතනට ටච් කරා ඩෝ නෝ ඩිස්ටර්බ් කියන එක දැම්මා. ඊට පස්සේ එක රික්වෙස්ට් එකක්වත් එන්නේ නැහැ. ඉතින් ඒක සිරාටම පට්ට වටිනවා. මොකද එතකොට අපිට YouTube වීඩියෝ එකක්ද නැත්නම් TikTok, ඔය TikTok තමයි ගොඩක් කට්ටිය කරන්නේ. ඉතින් TikTok වීඩියෝ එකක්, ඉතින් හැම එක්කෙනෙක්ටම content creators ලට සිරාට මේක නම් පට්ටම වටිනවා. මොකද බාධාවක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩේ කරගන්න සුපිරිම chance එක මේක do not disturb කියන මේ mod එක. ඉතින් තව mod එකක් තියෙනවා. ඒ තමයි මචං ready to team. ඉතින් මේ මොකද්ද? ඉතින් ගොඩක් කට්ටිය දන්නේ. ඉතින් මම ඔයාලට මේක කරලා පෙන්නන්නම්. ready to team කියන්නේ අපි මේක දාලා තියෙද්දි ඔයා හිතන්නකො අපි solo හිටියා කියලා. ඔන්නවම මන් දැන් සෝලෝ වෙනවා. හරිද? ඔන්න දැන් සෝලෝ ඉන්නේ. ඒක දාලා තියෙද්දි අපිට කවුරු හරි රික්වෙස්ට් එකක් දැම්මොත් එහෙම, ඒ කියන්නේ ඒක අපිව එයා නිකම්ම ගන්නවා කියන්නේ මෙහෙමයි. අපිට රික්වෙස්ට් එකක් දැම්මොත් එහෙම රික්වෙස්ට් එකක් කියන්නේ නිකම්ම යා ගෲප් එකට යනවා. ඔන්න බලන්න මන් දැන් ওই ඔන්ලයින් ඉන්න එක්කෙනෙක් ඉන්න මගේ යාළුවෙක්. ඉතින් මං එයාට කියනවා දැන් මට රික්වෙස්ට් එකක් දාන්න කියලා. මට රික්වෙස්ට් එකක් එන්නේ නැහැ. ඒක දාලා තිබ්බට පස්සේ රික්වෙස්ට් එකක් එන්නේ නැහැ. රික්වෙස්ට් එක දාන කෙනාට, ඒ කියන්නේ රික්වෙස්ට් එක දාන කෙනාගේ ගෲප් එකට අපි නිකම්ම යනවා. දැන් දැක්කනේ මචං. මම මගේ සෙට් එකට තේරෙන විදිහට කියන්නම්. ඒ ready to team කියන එක දැම්මට පස්සේ අපිට කවුරු හරි group එකට request එකක් දැම්මොත් අපිට, ඒ කියන්නේ අපෙන් අහන්නේ යන්නද reject කරන්නද කියලා යන්නේ නැහැ මචං. ඒ කියන්නේ එන්නේ නැහැ, නිකම්ම යනවා group එකට. දැන් ඔන්න මම දැන් ඒක online දාලා බලන්න. ඔන්න ready to team කියන එක online දැම්මා. දැන් අපි group එකෙන් left වෙලා බලමු. group ඒ කියන්නේ අපි left වෙලා බලමු අපිට request එක එනවද කියලා. ඉතින් මම දැන් කිව්වා එයාට, ඔන්න දැන් request එක ආවා. accept or reject. හරිද? දැන් request එකක් එනවනේ group එකට යන්න. මම දැන් accept දීලා ගියා. හරිද? දැන් ඔන්න ආයෙ මම දාන්න කියන්නම්. ඔන්න දැන් ready to team දුන්නා. ready to team දුන්නා මම left වුණා. දැන් එයා request එකක් දාන්න කිව්වා.
එයාට දැන් රික්වෙස්ට් එකක් දාන්න කිව්වට පස්සේ මචං මගෙන් අහන්නේ යන්න දෙපාද කියලා. ඒ කියන්නේ කවුරු හරි එකටම දැම්මොත් එහෙම අපිව එයාගේ ටීම් එකට යනවා. ඉතින් ඒක එකතකින් ආතල් මම නම් කියන්නේ. ඉතින් මගේ යාළුවනේ ඔන්න අන්තිම දේ තමයි මචං දැන් ජේම් ක්ලේම් කරන්න කොහොමද? membership filling හම්බෙන ජේම් අපි ක්ලේම් කරන්න කොහොමද? ඉතින් දැන් උතන ඉන්නවනේ මෝරෙක්, තඩි මෝරෙක්, පෙටා. ඉතින් පෙටා කියන්නේ මේ වෙන එකක් තියෙනවටෝ. ඒක අපි කියන්න ඕනේ නැහැ. අපි පෙටා කියලාම කියමු. ඉතින් දැන් membership වල ජේම් ක්ලේම් කරන්න තියෙන පෙටාගෙන්. ඉතින් අපි පෙටාට ටච් කරලා අර මැද මේවෙ කිව්වට පස්සේ ඔන්න උතනින් තමයි මචං අපිට ජේම් ටික් ක්ලේම් කරගන්න තියෙන්නේ. ඉතින් ඒකත් අමුතුයි. අමුතු කියන්නේ ඒක ලේසි. මොකද මතක් වෙනවා මචං පෙටා දහිද්දී අපිට මතක් වෙනවා ආනේ ජේම් ක්ලේම් කරන්න ඕනේ කියලා. ඉතින් දැන් ජේම් ටික් ක්ලේම් කරන්න තියෙන පෙටාගෙන්. ඉතින් ඒ මැදියට අපිට කවුරු හරි ඒ කියන්නේ රික්වෙස්ට් එකක් දැම්මොත්, ඒ කියන්නේ අපේ ලිස්ට් එකට ඇඩ් වෙන රික්වෙස්ට් එකක් දැම්මොත් ඔතනින් අපිට ඒක බලා ගන්නත් පුළුවන්. ඉතින් පට්ට වාසියම මචං මේ පාර අප්ඩේට් එකෙන් සුපිරිම වෙනසක් කියලා දිනනවා. ඉතින් ඔන්න ඊළඟට පෙන්නන්නම් මචං අලුත් එවෝ ගන්න එක. ඉතින් ඒකත් පෙන්නලා අපි වීඩියෝ එක එඩ් කරලා දාමු. මොකද ගොඩක් දේවල් ඉගෙන ගත්ත කියලා හිතනවා. ඉතින් වීඩියෝ හොඳනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න බෑ. මේ මහන්සියට කට කැඩනකම් කතා කරනවා මචං. මම මෙහෙම හිටියට ඒකයි කැඩුන්නේ නැහැ තාම කට. හරි ගයිස්, ඉතින් ඔන්න අන්තිම වතාවට පෙන්නන්නම් මචං අලුතෙන් ආපු එවෝ ගන්න එක. ඒක තමයි මචං අර පිස්ටල් එකට. අර G18 ද මොකක්ද කියලා දින්න ගන්න එක. අන්න ඒකට තමයි මචං ඔන්න එවෝ ගන්න එකක් කියලා දිනනවා. ඉතින් මම එක පෙන්නනම් ඉතින් ඒක නම් පහරක් يعني නිකන් එක පිටසක් වල ගන්න එකක් වගේ. ඉතින් අපි ඒකේ මැක්සිමෝට් එක බලමු. ඉතින් මගේ කවුන්ට් එක මචං එවෝ ඕල් මැක්ස් මං හිතන්නේ. ඒ කියන්නේ මේක විතරයි මැක්ස් නැති මතක විදියට. අනිත් සේරම ටික මගේ මැක්ස් කරලා ඇත්තේ මම ගැම්මත් තමයි ඒක. ඉතින් ඔන්න තියෙනවා මේ පිස්ටල් එක. ඉතින් මේක තමයි නෙක්ස්ට් එවෝ ගන්න එක. මේක දැන් එයි G18. ඉතින් ඒක නම් පට්ට මචං. ඔන්න ඉමෝට් එක බලන්නකො. ඉමෝට් එක තමයි මචං මගේ සිරාට මගේ ඒක නම් පට්ට. මට කියන්න තියෙන පට්ටම ඉවෙන්, ඒ කියන්නේ ඉමෝට් එකක් තමයි G80 නේද? මම ඉංග්‍රීසි දන්නේ නැහැ සිරාටම. ඒක දන්නවා. මේ එහෙම මෙහෙම පොඩ්ඩක් දඩි බිඩි වෙනවා ගණන් ගන්න එපා ඉංග්‍රීසි වල. කාටත් එහෙම තමයි. ඉතින් මේ මැක්සිමෝට් එක මචං සිරාටම සුපිරියක්. ඒක නම් පට්ට සුපිරියක් කියලා තමයි තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මචං මම මෙච්චරයි ගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ මෙච්චරයි මචං. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මචං මම අදට ගියෙන් එන්නම්. හැමෝටම ආදරෙයි. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තියාගන්න. මාව අමතක කරගන්න එපා. මම ඉස්සරහට වීඩියෝස් දානවා. ගැම්මක් අල්ලමු ඉස්සරහට. එහෙනම් මචං අදට ගියෙන් එන්නම්.